දැන් අපි පින් දීලා පින් පවරන අවස්ථාවකදී එතකොට ඒ පින් අපි යම් අපි පින් දෙන වෙලාවෙදී ඒ ඉන්න පුද්ගලයන්ට අපි කොච්චර පින් දුන්නත් පින් නොගෙන ඉන්න හැකියාවක් තියෙනවා. හොඳටම තියෙනවා. නමුත් මේ පින් දෙන්නේ ඒ එයාට උදව් කරන්න උපකාර කරන්න විතරක්ද? දැන් පළවෙනි කාරණේ මොකෝ? අපි පින් දෙන්නේ, පින් පවරන්නේ, පින් අනුමෝදන්. ඔය කියන එක නෙමෙයි. අපි ණයෙන් මිදී නිදහසෙන් අපිට දැන් අපි ණයයි. අපේ අම්මට තාත්තට අපිට කවුරු හරි උදව් කළ, උපකාර කළ, ගුරුවරයෙකුට, වැඩිහිටියෙකුට, සීය කෙනෙකුට, ආච්චි කෙනෙකුට, මෙහෙකාරයෙකුට වුණත් අපි ණය. අපි ඒ පුද්ගලයා මිය පරලොව ගියාම මේ වගේ දානයක් දීලා 3-5 දාගෙන ඇයි පින් දෙන්නේ, පින් පවරන්නේ, පින් අනුමෝදන් කරන්නේ? පළවෙනි පරමාර්ථය අපිට අර උදව් කළ එක්කෙනාට අපි ණයයි. ඒ ණයෙන් මිදී නිදහස් වෙන අපි මේ ඥාති ධර්මයේ ඉටු කළ යුතුයි. ඒක මිනිස්සු දන්නේ නැහැ. අද හිතන්නේම පින්කමක් කරා පින්කම් දෙන්නේ අර මිය පරලොව ගිය එක්කෙනාට යහපතක් වෙන්න. ඊට වඩා යහපතක් කරගන්න පුළුවන් තමන්ට. කොහොමද? තමන් 3-5 දාගෙන පින් දුන්නොත් අර තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ අර තියෙන ණයෙන් තමන් මිදී නිදහස් වෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ එහෙම නෙමෙයි. දෙවෙනි කාරණේ අපි දෙන පිනෙන් පින් ගන්න පුළුවන් තැනක අපේ ඥාතිය ඉපදිලා ඉන්නවා නම් පරදත්ත උපජීවීන් හැටියට ඒ අපි දෙන පිනෙන් ඒ පරදත්ත උපජීවීන්ට නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න අර සුදුසු තැනකට අපිට පුළුවන්පත් කරන්න, යොමු කරන්න. අපිට බෑ එයාව නිවන් දක්කන්න. අපි දෙන පිනෙන් කීයටවත් එයාට නිවන් දකින්න බෑ. හැබැයි නිවන් දකින්නට මාර්ගය හොයාගන්න පුළුවන් තැනකට, මනසක් තියෙන තැනකට එයාව යොමු කරන්න පුළුවන්පත් කරන්න පුළුවන්. එකයි. දෙක, ඒ නිසා මේ අපි දෙන පිනෙන් එයාට නිවන් දකින්න බෑ. මේකත් හොඳට තේරුම් ගත යුතුයි. නිවන් දකින්න නම් එයාගේ මුල් බෑගෙන තියෙන කුණු මුල් තුන එයා උදුරන්න ඕනේ. අපිට බෑ එයාගේ කුණු මුල් තුන උදුරන්න. තමන්ට බෑ අනුන්ගේ කුණු මුල් තුන උදුරන්න. අනුන්ට බෑ තමන්ගේ කුණු මුල් තුන උදුරන්න. ඒක නිසා හැබැයි පින උපකාර වෙනවා. අර පින්කමක් කරගන්න බැරි අසරණ අනාථ වූ අපේ ඥාතීන්ට අපි දෙන පිනෙන් හොඳ තැනකටපත් වෙලා අර දහම අහන්න, ශ්‍රවණය කරන්න, අර අනුපුබ්බ සික්ඛා කිරියා චර්යා පටිපදා කරන්න පුළුවන් තැනකටපත් වෙන්න පුළුවන්.